දවසක් කියල පිළිගන්නවා හරිතමානය YouTube channel එකට. ඉතිං උඟ දවසකින් අද ඔබහමුවට ආවේ වීඩියෝ එකක් හදන්නත් බැරි වුණා මේටිගේම තිබ්බ විවිධ වැඩකටයුතුත් එක්ක. ඉතිං මේක ඇතරම කලින් කරන්න හිටපු වීඩියෝ එකක්. මට ඒ ගැන අදහසක් තිබුණ ඇත්තරම එහෙම දෙයක් කරන්න ඕන කියලා. මගේ යාළුවෙක් එක කතා කර කර ඉද්දී එයා මට කිව්වා ඇත්තරම මගේ කියන්නේ මම ඉස්සලාම අර පරිසර දූෂණය ගැන කියන්න ගත්තාම කියන මගේ මිත්‍රයින් මේ ගැන හිතලා තියෙන්නේ මේ අවස්ථාවේ. ඉතින් ලංකාවේ තියෙන තත්ත්වයක් එක්කන් මගේ මිත්‍රයින්ට පරිසර දූෂණය ගැන කියා එහෙම හිතන්න අවස්ථාවක් ඉන්නේ නැහැ. වගේම ඒක හරි නිකන් අර කම්මැලි මාතෘකාවක් වගේ දෙයක් නේද ලංකාව ඇතුළේ. ඒක නැහැ වැඩිය කතාබහවට ලක් වෙන්නෙත් නැහැ. වගේම ඒ ගැන එච්චර හිතන්නෙත් නැහැ. ඇතර මගේ අරමුණ පරිසර දූෂණය ගැන කියන එක නෙමෙයි. මගේ අරමුණ වෙනම එකක්. නමුත් ඒ අරමුණට යන්න මට මුලින්ම පරිසර දූෂණය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා මට හිතුණා. ඉතින් මෙහෙමයි. දැන් ඕගොල්ලොත් බලන්න මේ ලෝකයේ අනිත් රටවල් දිහා බලපුවාම ලෝකයේ අනිත් රටවල් මේක මට හිතුණ දෙයක් කියන්නේ හිතලුවක්වත් නෙමෙයි. ලෝකයේ තියෙන අනිත් මේ ලෝකයේ තියෙන දත්ත අපිට පේනවා දකින්නවනේ. ඒ දත්ත අනුව මං ගොඩනගාගත් දෙයක්. ඕගොල්ලෝ දකිනවා මේ ඩිජිටල් කරණය ඇත්තට ලෝකයේ වේගයෙන් අති ශීඝ්‍රව වැඩි වෙනවා. ඒ වගේම අලුත් නිෂ්පාදන කරනවා. ඒ වගේම ඉතින් කෘතිම බුද්ධියෙන් අද වෙනකොට ලෝකයේ ලොකුම දේවල් සිදු කරමින් සිටිනවා. කියන්නේ විවිධ ආයතනවල කර්මාන්ත ශාලාවල පවා කෘතිම බුද්ධියෙන් දැනට ගොඩක් වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම මේ අලුත් කර්මාන්ත නිෂ්පාදන විවිධ දේවල් ඉදදකින් තියෙන කාලයක්. ඉතින් ඒකට ලංකාවේ අපි මේ අතීතයේදී වෙච්ච යම් යම් සිදුවීම් එක්ක තාම ඉර වෙලා එක තැනක තියෙන අවස්ථාවක තමයි අපි ඉන්නේ. ඒකට ලෝකයේ එහෙම සංවර්ධනය වෙමින් පවතිත් අපි මෙතන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ওই සංවර්ධනය වෙන අතරතුර ඒ පරිසරයටත් හානි වීම සිද්ධ වෙනවා. ඉතින් එතකොට ගත්තාම දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ලෝකයේ බලන්න මේ නව නිර්මාණය නවෝත්පාදන වෙන රටවල් ටික ගත්තාම ඒ වගේ සංවර්ධන වේගයත් ඉතා ශීඝ්‍රයි. එතකොට අපිට මම මේක දැකපු දෙයක් ඕගොල්ලොත් හොයලා බලන්න. නව නිර්මාණ නවෝත්පාදන වගේ කරන රටවල් වල ආර්ථික වේගය ඒ නව නිර්මාණ හා නවෝත්පාදන වගේ දේවල් නිසා ආර්ථික වේගය යම් මට්ටමකින් වැඩි වෙලා තියෙනවා. එතකොට මට හිතෙන්නේ ලංකාව තුලත් ඒ වගේ දේවල් නිෂ්පාදනය කරන්න සහ නවෝත්පාදනය සිදු කිරීමෙන් ලංකාව තුලත් අපට අපේ ආර්ථික වේගය යම් කිසි මට්ටමකින් ඉහළ දක්වන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඒක ගැන අවබෝධයක් තියෙන කට්ටිය පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න සහ හිතලා බලන්න පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. හරි. ඊට පස්සේ ගත්තාම තව දෙයක් තමයි අපි නව නිර්මාණ කරන්න ගත්තයි කියමු. එතකොට අපිට බැයිද පරිසර හිතකාමී, ඒ කියන්නේ අනාගතය ගැන හිතලා, ඒ කියන්නේ අපේ තිරසාර සංවර්ධන කටයුතු වගේ දෙයක්, කියන්නේ තිරසාර අපි අනාගතය ගැන හිතලා, අනාගතයේ ඉන්න අපේ ළමයි ගැන හිතලා, පරිසර හිතකාමී විදිහට හිතමින් නව නිර්මාණ නවෝත්පාදනයන් කරන්න බැයිද? එතකොට දැන් හිතන්නකෝ, දැන් අපි විවිධ නව නිර්මාණ සහ අපේ විවිධ නිෂ්පාදනය ලෝක වෙළඳපළට ඉදිරිපත් කරද්දී අපිට පුළුවන් පරිසර හිතකාමී කියන ටැග්ලයින් එකක් යටතේ අපිට ලෝක වෙළඳපළේ එන මාකට් ප්ලේස් එකක් අල්ලගන්න. එතකොට එතනින් අපිට අපේ බාන් ටික වෙනම ප්‍රොමෝට් කරගන්න පුළුවන්. එතකොට ඒක එකක් සහ අනික පරිසර හිතකාමී තත්ත්වෙකුත් ඇත්තරම තියෙනවා. ඉතින් එතකොට win win situation එකට අපිට යන්න පුළුවන්. ඉතින් මම මේ කියනවා ඉතින් ප්‍රායෝගිකද දන්නේ නැහැ. තියරිටිකලි බලුවාම ඉතින් හරි කියලා මට හිතෙනවා. ඒකයි මම කියන්නේ. එතකොට ගත්තහම මෙහෙම දෙයක් තියෙනවා. ඔගොල්ලෝ අහලා තියෙනවද මේ මහාචාර්ය ඇන් බී වෝල් කියලා මහාචාර්යවරයෙක් ඉදිරිපත් කරලා තියෙනවා
DIKW දුරාවදී කියලා දෙයක් හරිද එතකොට ඒකට විවිධ නම් වලින් හඳුන්වනවා මෙහෙම මෙහෙම දැනුමේ දුරාවදී තොරතුරු දුරාවදී එතකොට ප්‍රඥාවේ දුරාවදී කියලා එහෙම විවිධ නම් වලින් හඳුන්වනවා දැන් ඕකේ D කියන්නේ දත්ත I කියන්නේ තොරතුරු K කියන්නේ දැනුම සහ W කියන්නේ ප්‍රඥාව කියන පද හතර තමයි හඳුන්වලා තියෙන්නේ එතකොට මේක ඇවිල්ලා පිරමීඩයක් ඕගොල්ලෝ බලන්න මේ මම මේක විකිපීඩියා වලින් හොයාගත් මේ කියවලා දැනගත්තේ DIKW පිරමීඩ් කියලා ගහලා බලන්න ඔයාලට ඒක ගැන තොරතුරක් දැනගන්න පුළුවන්. එතකොට මේකේ දැන් අපි යම් කිසි දෙයක් එනේ යම් කිසි දැනුමක් එතකොට යම් කිසි නවෝත්පාදනයක් යම් කිසි දෙයක් ඉදිරිපත් කරන්න කලින් අපිට මුලින්ම යම් දත්ත ප්‍රමාණයක් ඕන වෙනවනේ. හරිද? ඒ දත්ත වලින් තොරතුරු වලට එළඹිලා ඒ තොරතුරු වලින් දැනුමක් හදාගෙන ඒ දැනුමෙන් තමයි අපි යම් කිසි නිෂ්පාදනයක් වගේ දෙයක් කරනවා නම් කරන්නේ. හරිද? එතකොට මේ මූලික දත්ත වලට අපි පරිසර හිතකාමී කියන කැලලත් එකතු කරගත්තොත් සහ කොහොමද ඒක කරන්නේ? එතකොට පරිසර දූෂණය වෙන ක්‍රම මොනවද වගේ මේ දත්ත ටිකක් අපි ඇතුළත් කරගත්තොත් අපිට පුළුවන් ඒ නේද අවදාන ගන්න ප්‍රොඩක්ට් එක පිරසාර විදියට ගන්න. ඉතින් මගේ අරමුණ ඒ දත්ත ගොඩට අර මගේ කලින් වීඩියෝ වලින් පොඩි උපකාරයක් කියන්නේ පොඩි අදහසක් දෙන එක. ඉතින් ඒක ගැන ඔයගොල්ලෝ ටිකක් හිතන්න. හරිද? ඊට පස්සේ හිතන්න හිතලා ඒ වගේ මේ වීඩියෝ බලන්න. හරිද? ඊට පස්සේ මේ දැන් පරිසරය ගැන කියනවා කියලා දැන් ඔයා හිතන්නකෝ දැන් ගස් තියෙනවා අපි ගස් කපුවාම ජල උල්පත් හිඳිනවා දැන් ඕක කියලා ගස් කපනවට විරුද්ධයි කියලා ගස් කපන්න එපා කියලා දැන් ඒක එහෙම කියනවා කියන්න බෑනේ දැන් අපිට ඒක ඇත්තටම ප්‍රායෝගික නෑ උදාහරණයක් ගන්නවා දැන් අපේ ගෙදර ඉස්සරහා ලොකු අඹ ගහක් තියෙනවා ඔය අඹ ගහේ මේ ලොකු හුණකක් ගහපු වෙලාවක ගේට කඩාපත් වෙනවා එතකොට ගේ කැඩෙනවානේ එතකොට අපිට අඹ ගහ අයින් කරන්න වෙනවා. හරිද? ඉතින් එතකොට මේ ඒක ප්‍රායෝගික නෑනේ එහෙම කියන එක. ඉතින් මම මේ කියන්නේ එහෙම පරිසර දූෂණයක් ගැන නෙමෙයි. එතකොට يعني ඒකත් එක අතකින් එන්න තමයි උනාට. එහෙම අපිට ප්‍රායෝගික නෑනේ අත්තම කතා. එතකොට අපි ඉස්සරහට කරන නව නිර්මාණ. ඒ වගේම දැන් ඔයා හිතන්නෝ දැන් ඒක පෙරලෙනවා හුළඟ නිසා පෙරලෙනවා. එතකොට දැන් අපි ගෙවල් හදන්න ඊළඟට ගෙයක් හදද්දී අපි කොහොමද ගස් තියලා උලංග නිසා ඒ ගස් පෙරලෙන්නේ නැති විදිහට ගේ ඩිසයින් කරන්නේ. නිකන් ඒ වගේ අලුත් කියන්නේ අපි ගහත් බේරගෙන ගේත් බේරගෙන ඩිසයින් එක හදාගන්නේ කොහොමද? දැන් අපි එහෙම ඩිසයින් නොකරම ඉදානේ ගහ අපිට එහෙම පෙරලෙන්නේ. ඊළඟට ගහ පෙරලෙනවා නම් ඒකට වෙන මොකක් හරි නව ක්‍රමයක් භාවිත කරලා පෙරලෙන්නේ නැති ක්‍රමයක් හදන්නේ කොහොමද? ඊළඟට මොනවද? ගෙවල් තුල අපි ගස් වවන්නේ කොහොමද? නිකන් මේ ප්‍රායෝගිකද දන්නේ නැහැ මං කියවට. ඒ වගේ නිකන් ඒ වගේ අලුත් දේවල්. එතකොට ඒ වගේ ඊළඟට මේ සම්බන්ධ විතරක් නෙමෙයි දැන් අපි ඒක විවිධ මැෂින් හදනවා ඒවට බැරළු මේ මොනවාද මුර තෙල් භාවිතා කරනවා මේ කියන්නේ වලින් පිරිපදු කරන තෙල් වර්ග. එතකොට ඒ වගේම වායුගෝලයේ අනම්මනම් AC එක ගත්තාම අපිට ඉතින් ඒවා ඉලෙක්ට්‍රික් කරන්න පුළුවන් ඒ වගේ එක එක දේවල් පුළුවන් නේ. එතකොට ඒ වගේ ඒ අපි හදලා ඒවා ලෝක වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන් පේටන්ට් අරන්. ඉතින් එතකොට පරිසර හිතකාමී කියන කැලලක් එළියට දාලා අපිට පුළුවන් ඒක ප්‍රොමෝටින් පාරක් ගහගන්න. ඒක පුළුවන් දැන් ටෙස්ලා වාහනේ වුණත් එහෙම තියෙනවනේ කැලලක් ඒගොල්ලෝ ඒක එළියට දාලා ඉවරලා ඒකෙන් එහෙම ලයින් එකක් ගන්න. ඉතින් මම කියන්නේ මගේ අදහස ඕක මගේ අරමුණ ඕක. ඔයාලා මගේ අනිත් වීඩියෝ ටිකත් බලන්න සහ ඒකෙන් දැනුමක් ගන්න සහ අලුත් දේවල් හිතන්න හදන්න කරන්න බලන්න සියල් දේවල් කරන්න. يعني මේකේ අපහැදිලියක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න සහ මගේ වැරදි යම් කිසි දෙයක් කියවුණා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න සහ මේ වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන් යන්න ඉස්සරහට වෙනස් දේවල් ටිකක් කියන්න කරගෙන يعني මම තාම හොයමින් පවතිනවා ඒ දේවල්
බලලා මං ඉතින් ඉස්සරහට වෙනස් දේවල් ටිකක් කියන්න. එහෙනම් නැවත හමු වෙමු. හැමෝටම ජය.